ආයතන ගණනාවක් එක්ක වැඩ කරපු අත්දැකීමක් එක්කයි මම මෙතනට ස්වේච්ඡා සම්බන්ධීකරණක විරියක් විදියට සම්බන්ධ වෙලා ඉන්නේ මම මතක් කරන්න කැමති කලින් මතක් කරපු කාරණාවක් ඒ තමයි අපේ ජනගහණයෙන් 153ක් කට ආසන්න ප්‍රමාණයක් දැන් කාන්තාවන් ඒකම ඡන්දදායකින්ගෙන් 156ක් කාන්තාවන් ලංකාවේ දැනට තියෙන්නේ එකතකින් බැලුවාම සුළුතරය විසින් බහුතරය පාලනය කරන තත්ත්වයක් අධ්‍යාපන ශාස්ත්‍රයේ බැලුවත් මේ වෙනකොට විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ කාන්තාවන් ඉතාම ඉදිරි පියවරක් තියලා තියෙනවා හැම විශ්වවිද්‍යාලයකම හැම ශාස්ත්‍රයකම මේ වෙනකොට 100කට 50කට වැඩි ඉන්නේ කාන්තාවන් මේ රටේ සම්පත් පාවිච්චි කරලා ලබා දෙන දැනුම අවබෝධය රටේ සංවර්ධනයට යොදා ගන්න ඕන නම් මේ කාන්තාවන්ට තීරණ ගැනීමේ තලවලට එන්න අවස්ථාව ලබා දෙන්න ඕන ඒ නිසායි අපි කියන්නේ ප්‍රාදේශීය සභා මට්ටමින් අපිට 125ක් ලැබිච්ච එක ලොකු දෙයක් 125ක් එතනදී සම්පූර්ණ වුණේ නැහැ කාන්තාවන් නිසා වෙන්නේ නැති යම් යම් හේතු ඉදිරිපත් වෙලා අවසානයේ අපිට ලැබුණේ 22.8කට ආසන්න ප්‍රමාණයක් කාන්තා නියෝජනය ප්‍රාදේශීය මට්ටමේදී පළාත් පාලනයේ ජාතික මට්ටමේ අනිවාර්යයෙන්ම අවමය 125ක්වත් ලැබිය යුතුමයි මොකද මං හිතන්නේ අපිට තව දුරටත් අපි කාලයක් තිස්සේ කරනවා වගේ ලංකාව ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කරා කියලාවත් අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ගැන කියලාවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පෙන්නලවත් තව දුරටත් අපිට ගැලවෙන්න බැරි වෙලා තියෙනවා මොකද රටවල් 200 ගාණක් ගත්තාම අපි ඉන්නේ යටම 10 දෙනා අතරේ කාන්තාවන්ට තීරණ ගැනීමේ අයිතියට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දීලා විශේෂයෙන්ම මේ වගේ රට ඉතාම බරපතල ආර්ථික අර්බුදයක දේශපාලන අර්බුදයක ඉන්න වෙලාවක මම හිතනවා කාන්තාවන් දේශපාලනයේට එහෙම තීරණ ගැනීමේ තැන්වලට එහෙම අත්‍යවශ්‍යයි කියලා මොකද 1948 ඉඳලා හැමදාම අපිට ඉඳලා තියෙන්නේ පාර්ලිමේන්තු මට්ටමේදී කාන්තාව 5 දිනක් නැත්නම් 6 දිනක් මහත්තුරු ගොඩක් එකතු වෙලා ගත්තු තීරණවල ප්‍රතිඵලවල තමයි අපි දැන් ඉන්නේ මං හිතනවා gedara diha balanna chanda daayakingen man visheshayen millanna kemathi karuna kala tamange paula diha balanna amma teerana ganna vidiyai taatta teerana ganna vidiyai wenas visheshayenma hinga sampath tiyana welawaka pirimi kenek saha gaenu kenek sampath pariharane karana vidiya wenas man hitanne pradeshiya sabha mattamin apata danatama udaaharana tiyenawa dushane yam mattamakata palane wela tiyenawa kaantawan deshapalaneeta aapu nisa මේක තවදුරටත් ගෙනියන්න අවශ්‍යයි කාන්තාවන්ගේ තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ගේ තීරණ ගැනීමේ හැකියාව ප්‍රශ්න දිහා බලන විදිය දේශපාලන ශාස්ත්‍රයට එන්න අත්‍යවශ්‍යයි මම නම් තව පියවරක් ඉස්සරහට යනවා මං හිතනවා දැනට අපි හැමෝම කතා කරනවා 4000 8000 වුණා මේක සුදු අලියෙක් මේක ලොකු බරක් ගෑනු ආපු නිසායි මේක උනේ කියලා ඇත්තටම මං අහන්න කැමතියි ඒ 4000 8000 කරන සාකච්ඡා කරපු වෙලාවේ කාන්තාව කී දෙනෙක් තීරණ ගන්න පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මට මේ කාන්තාව කීප දෙනෙක් ඒ මේසෙ වටේ හිටියද කියලා මං දන්න තරමින් හැම